කුවේටේ සේවය කළ පිලිපීන ජාතික ගෘහ සේවිකාවක් මරාදම අධිශීතකරණයක දමා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලෙබනන් ජාතික හාම්පුතාට සහ සිරියා ජාතික ස්වාමී දුවට එරෙහිව කුවේට් අධිකරණය විසින් මරණදඬුවම නියම කර තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෙම අපරාධයට වැරදිකරුවන් ලෙස ඔප්පු වී තිබූ අදාළ ගෘහ සේවිකාව සේවය කළ නිවසේ යුවලට එරෙහිව නඩු විභාගයේ පසුගිය අප්‍රේල් 1 වෙනිදා ඉරු දින කුවේටේ අපරාධ අධිකරණයේ හමුවේ විභාග වී තිබෙන අතර නඩුව කැඳවූ පළමු අවස්ථාවේදීම මරණ දඬුවම නියම කර තිබීමද විශේෂත්වයකි. මෙලෙස මියගොස් සිටි අය ජෝනා ඩැනියල් නම් පිලිපීන ජාති කාන්තාවක් වන බවත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ඇය මිය යාමට පෙර ශීතකරණයකට දමා වසා දමා ඇති බවටත් තහවුරු කර ගැනීමට කුවේට් පොලිසියට හැකි වී තිබූ අතර ඒ අනුව මේ මරණය මිනිමැරුමක් බැවින් එවකට නිවැසියන් වූ ලෙබනන් පුද්ගලයා හා ඔහුගේ සිරියානු ජාතික බිරිඳ ආරක්ෂකංශ රැහැනට හසු කර ගැනීමට මෙහෙයුමක් දියත් කරන ලදි. සැකකාර නිවසියන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ පළ කිරීමෙන් අනතුරුව ඔවුන්ට ප්‍රජාවගේ දැඩි විවේචන එල්ල වී තිබූ අතර ඔවුන් දෙපළ ආරක්ෂකංශ රැහැනට කොටුකර ගැනීමට ඒ උදව්වක් වුණු බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම සිදුවීමත් සමග පිලිපීන රාජ්‍ය නායකයා විසින් කුවේටේ සිටින 2,50,000ක් වූ පිලිපීන ශ්‍රමිකයන් තම රටට ගෙන්වා ගැනීමට නියෝග කළ අතරම ප්‍රශ්නයට නිසි විසඳුමක් ලැබෙනතුරු පිලිපීන් ගෘහ සේවිකාවන්ට කුවේටයට යාමටද තහනම් කරන ලදි. එම තත්ත්වය නිසා දෙරට අතර රාජ්‍ය ත්‍රාන්තික ගැටුමකට මුලපිරියුමක් ද සිදු වුණ අතර පිලිපීන් විදේශ ලේකම්වරයාගේ විශේෂ නිවේදනයක් සමග යුක්ති ඉටු කිරීම සඳහා හැකි සෑම දෙයක්ම කුවේටයේ බලධාරීන් කළ යුතු බව තරයේ ප්‍රකාශ කරන ලදී.